ශ්‍රී ලංකාවේ නුදුරු අනාගතයේ කුමක් සිදුවේද? ආර්ථික උද්දමනය හමුවේ තෙල් ගෑස් ආහාර අධික වශයෙන් ඉහළට යද්දී මිනිසුන්ගේ අනාගතයේ ළමුන්ගේ සාක්ෂරතාවය ජීවත් වීමේ අයිතිය කොයිබටද? මේ දුක්ඛිත තත්ත්වයේ උදාමයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ දූෂිත දේශපාලනුවන්ගේ මුදල් හොරකම් කිරීම හා සංවර්ධනීය මුවාවෙන් කොමිස් කැරිල්ල හේතුවෙන් රට ණයබරින් මිරිකී ඇති කාලයක රට ආර්ථික වශයෙන් පහළ වැටලා තියෙනවා. නමුත් අපිට අනාගත වැඩලෝකයට මුහුණ දීමට ධෛර්යයෙන් නැගිටීමට අවසීම කාලයයි. ඉදිරියේදී අපට මුහුණ දීමට සිදුවන දුෂ්කරම කාලයේ ආහාර හිඟයෙන් රටේ ජනතාවට පීඩා විඳීමට සිදුවනවා නොඅනුමානයි. ඉතින් දැන්ම අපි අපේ ගෙවත්තේ වගාවන්ට අවධානය යොමු කළ යුතුම කාලයයි. අලංකාර මල් පැල වෙනුවට කෙටි කාලයකින් අස්වනු ලැබිය හැකි එළවලු වගා කිරීමද අල බතල මඤ්ඤොක්කා වැනි දෑ සිටුවීමටද අපි සියලු දෙනා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. දුප්පත් පොහොසත් සියලු දෙනාටම මෙම කාලය ගත කිරීමට සිදුවෙනවා. ඉතින් කල්තබාගත හැකි ආහාරයන්ද උදාහරණයක් වශයෙන් වී වැනි දෑ ගබඩා කර තබා ගැනීමද වැදගත්. ආහාර නොමැතිම මොහොතකදී බත් කැඳ හරි බීලා කුසගින්න නිවාගන්න පුළුවන්.